එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන් අපි පසුගිය පාඩමේදී ඔබත් එක්ක සම්බන්ධව කතා කරා පරිගණකයේ ආදාන ක්‍රියා ආදානය ඊළඟට සැකසීම සහ ප්‍රතිදානය පිළිබඳව අපි කතා කරා පරිගණකයේ මූලික කාර්යයන් පිළිබඳව අද අපි ඔබට ඒක දෙවෙනි කොටස දෙනවා පරිගණකයේ ලාක්ෂණික ගුණාංග පිළිබඳව අපි ඔබත් එක්ක කතා කරා ඉතින් පරිගණකයකට ඉතාම වැදගත් වූ ගුණාංග කිහිපයක් අපට දකින්න හැකියාව තිබෙනවා ඉතින් එකක් තමයි ඒ ගුණාංගයේ එකක් තමයි වේගය හා කාර්යක්ෂමතාවය अपने हमोट वेगे नहीं वेगे दुआन पुलवा वेगे नहीं इवे अपने क्षेम का पुलवा वेगे पाड़ लिया पुलवा वेगे इवे वेगे अभी वेगा सलक वेगवाद अभी सलकिन उदाहरण ओलींपिक तरगति पलवीन लोके वेगवात्म मिनी का गौरवीय सलकिल हम वेगे वेड कटी कार्यक्षमता वड़ी काटी हमूम सदा कैपी पेन इतवे पारगण के वेगे वड़ीना पारगण के कार्यक्षमता वड़ीना अभी हमूमे पारगण के कमती वेन इन्हें अभी या पावचिकरण कमती है पारगण के सामान्य वेगे एक तपर एक आठ बिलियन वड़ा कार्य प्रमाण करान पुलवा ये मणिम सदा पावचिकरण हर्ट्स के मिनुम मेघ ये हर्ट्स के लिए पारगण के दिन मूलिक मिनुम मेघ एक हर्ट्स के हर्ट्स वलिन तमाय मुलिम मणिने अब दैन अद काली पावचिकराने गिगा हर्ट्स की मिनुम मेघटे गिगा हर्ट्स අපිට මේක 10 හැව 3 කින් වැඩි කරලා ලියන්න වෙනවා මොකද හේතුව හර්ට්ස් හර්ට්ස් 10 සමාන වෙනවා කිලෝ හර්ට්ස් එකකට කිලෝ හර්ට්ස් එකක් කිලෝ 10ක් සමාන වෙනවා මෙගා හර්ට්ස් එකකට ඒ වගේම මෙගා හර්ට්ස් 10ක් සමාන වෙනවා ගිගා හර්ට්ස් विशाल संख्या बिलियन तुनक प्रमाण कार्य यांत्रिक उपदेश प्रमाण हसुआ गणीमें निर्वाधता दिवनी लक्षण निर्वाधता निर्वाधता अभी याट लादीन दत् उपदेश निर्वाधि निवर्धिता युक्तना निर्वाधिता युक्त हमें पारगट सत्य दत्म बगबलांड इलाट विश्व विश्वसता अभी रिलयबिलिटी अभी इक परगण के अब किसी क्रियावलिया संबंध लबादन प्रतिदाने के अब लघु विश्वास इलाट याद नियत भाव के लिए किसी क्रियावली एक्म आदान लबादन हम अवस्थाव के लिए अब लगने प्रतिदाने एक सामान एक विनाशन ඊළඟට ලක්ෂණය තමයි අපිට ආචර ධාරිතාවය කියලා කියන පුතේ එකට ගබඩා කරගන්න පුළුවන් දත්ත ප්‍රමාණය කොච්චරද කියලා. ඒ කියන්නේ යාට තියාගන්න ගබඩා කරගෙන තියාගන්න පුළුවන් ප්‍රමාණය ඉතාම විශාලයි. දැන් හොඳම උදාහරණය ඔයගොල්ලෝගේ ස්මාර්ට් දුරකථන නැත්නම් ජංගම දුරකථනේ ගොඩක් ෆොටෝ ගහලා තියාගන්නනේ ඔයගොල්ලෝ. ඒතර ඒක ගොඩාක් ෆොටෝ එකතු වෙනවනේ. ඒ වගේ තමයි පරිගණකයට විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරලා තබා ගන්න පුළුවන්. ඊළඟට එයාගේ පිරිවැය පරිගණකයා මිලදී ගන්න සල්ලි යනවා තමයි. හැබැයි අපිට නඩත්තු කරන්න යන්නේ ඊටාම සුළු මුදලක්. ඒ නිසා අපිට මේක පළවෙනි පාර මුදලක් දීලා ගත්තට ඊට පස්සේ අපිට අපේ වැඩ කරතු තාම පහසුවෙන් කර ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට දෙන අන්දර බුද්ධිමත් බව. පරිගණකයට හිතල මතල වැඩ කරන්න බෑනේ. හැබැයි ඔයගොල්ලෝ කියාවේ ඇයිසර් දැන් AI ලා ඉන්නවා කියලා. ඔව් AI ලත් එහෙම තමයි. ප්‍රෝග්‍රෑම් කරලා අපිට තියන්න වෙනවා. ඒ නිසා පරිගණකයට හිතා මතා වැඩ කරන්න බැරි වෙනවා. හැබැයි අපිට ලබා දෙන ඕන දෙයක් එයා ඒ උපදේශ අනුව ක්‍රියාත්මක කරලා දෙනවා. ඔන්න ඔය විදිහට අපි අද ඉගෙන ගත්ත පොතේ පරිගණකයේ තියෙන විශේෂ ලාක්ෂණික ගුණාංග ගැන
පළවෙනිම අපි කතා කරේ වේගය හා කාර්යක්ෂමතාවය පිළිබඳව. ඒතර අපි ඒකේ විස්තරය වලට කිව්වා එක පොඩි නෝට් එකක් හදාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට නිරවදතාවය. නිරවදතාවය කියලා කියන්නේ එතකොට ඒකේ තියෙන අපි ලබා දෙන දත්ත හා තොරතුරු මත නිරවද දත්ත හා තොරතුරු මත අපට නිරවද්‍ය ප්‍රතිදානයක් ලබා දීම පිළිබඳව. ඊළඟට තියෙන විශ්වාසනීයත්වයේ බව. ඊළඟට නියත බව. ඒ නියත බව වෙනස් වෙන්නේ නැති බව. ඊළඟට ආචරණ ධාරිතාව. පිරිවැය ගැන අපි කතා කරා. ඊළඟට බුද්ධිමේ බව. බුද්ධිමේ බව. මෙන්න මේ ටික තමයි පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණ විදිහට අපි හඳුන්වන්නේ. තවත් ලක්ෂණ බොහොමයක් තිබෙනවා. නමුත් අපි මූලික වශයෙන් මේ ටික ඉගෙන ගැනීමකට ලක් කරනවා. එහෙනම් ඔබට පොඩි ප්‍රශ්නයක් මම දැන් දෙනවා. එහෙනම් මම දෙනවා ඔබගේ පරිගණකයේ එහෙනම් ප්‍රශ්නේ වෙන්නේ මේකයි. ඔබගේ පරිගණකයේ වේගය හඳුනාගෙන පරිගණකයේ වේගය වැඩිවීම අපට වාසිදායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔබගේ පරිගණකයේ වේගය හඳුනාගෙන ඒ අනුව පරිගණකයේ වේගය අපගේ කාර්යවලට පහසු වෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. එහෙනම් අන්න ඒ විදිහට ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න. අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි ඊළඟ වැඩසටහනදී කතා කරනවා. අපි ගිය වරත් ඔබට ප්‍රශ්නයක් දුන්නා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මම මේ දැන් මේ වීඩියෝ එක අවසානයේ ඔබට ඒ ප්‍රශ්නෙට උත්තරේ දානවා. ඒක හරි දාගන්න එක හරිනම් එහෙනම් අපි නැවතත් මෙවැනිම පාඩමකින් නැවත හම්බෙමු. එදාට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියාගනින්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.